आई भगवान कुते हेमोडम सुबह प्रार्थ्या केवा आई भगवान से आई भगवान से අද ඔයාලගේ පරිසරයේ පන්තිය දවස. අද ඔයාලගේ සර් අද ජොයින් වුණේ උදුලි. හරි. අංකයක් නැහැ සර් එයාට. හා හා ගැටලුවක් නැහැ. හරි සර් හරි. අනේ අලේ අහන් ඉන්න. අද අයිලෑන්ඩින් ආයතනයේ රමුතෙන් යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නවා. අපි එයාලා බොහොම ආදරයෙන් පිළිගන්නවා. අද අයිලෑන්ඩින් ආයතනයේ පහවසරේ ශිෂ්‍යත්ව පන්තියේ පරිසරය උගන්වන දවස. හරිද? නමුත් අපි ගිය සතියේ ඉගෙන ගත්තේ මව්බස. හරිද? මව්බස තමයි ඉගෙන ගත්තේ. මතකනේ ඔයාලට? ඉතින් මම අව චුට්ටක් කල්පනා කරලා මම හිතුවා දැන් ලබන මාසෙට පැනනට පස්සේ අපි එක දිගට පරිසරයේ දේවල් කතා කරගෙන යනකොට මව්බස අතපසු වෙනවා. මව්බස වල මොයි? විශේෂ කරුණු අතපසු වුණාට කියන්නේ අතපසු වෙන්නේ නැහැ. නමුත් අතපසු වෙන කාරණය තමයි අත්අකුරු කියන කාරණය. හරිද? ඒ කියන්නේ විශේෂ කරුණු ටික උගන්වනකොට අත්අකුරු ගැන හිතිල්ලක් නැහැ. ගොඩක් තැන්වල ඔක කෙරෙන්නේත් නැහැ. හැබැයි අපි මව්බස කිව්වට පස්සේ අපි මේ හැම පැත්තක්ම ආවරණය කරන්න ඉන්නේ. ලියවීම, කිවීම නේද? කතා කිරීම මේ ඔක්කොම භාෂාවක් වුණාම ඒක තියෙනවා. චතුර්විධ භාෂා කුසලතා කියලා කියනවනේ. හරිද? ඉතින් ලියන්නේ කොහොමද කියලා අද අපි චුට්ටක් අදත් කතා කරමු කියලා මම ඔබට යෝජනා කරනවා. හරිද? ලියවීම පිළිබඳව. ඒ කියන්නේ බලා ලියවීමක් කියලා ඒක අඩුපාඩු ටික මම අදත් ඔයාලත් එක්ක කතා කරනවා. මොකද ආය දවසක් උදා වෙන එකක් නැහැ අපිට ඔයාගේ අත්අකුරු චෙක් කරන්න. තේරුණාද පූජනී? හරි ආය දවසක් අපිට එන්නේ නැහැ සද. හරිද? මොකද එක දිගට ඉවස් සිංහල ටික පාඩම් ටික කරගෙන කරගෙන යනකොට අපිට ආය දවසක් එන්නේ නැහැ. ඒක නිසා අදත් අපි බලා ලියවීමක් ලියලා ඒක අඩුපාඩු ටික ඔයා ඉස්සරහම මම කතා කරන ඔයාගේ අඩුපාඩු ටික. හරිද? ඒ කියන්නේ ඔයාගේ පහවසරට අකුරු ටික තියනවද කියන තැන ඉඳන් කතා කරන්න. හරි? එහෙනම් ඔයාගේ සිංහල පොතයි දැන් ගෙදර ඉන්නේ ඔයාලා හතරවසර පෙළ පොතයි දෙක ළඟට ගන්න. ඔ අපේ අලුත් යාළුවා කවුද? අද ආවා කිව්ව යාළුවා මත් එක්ක කතා කරන්න පැටිය ටුට්ටා. අද මත් එක්ක අදම ආපු යාළුවා මත් එක්ක කතා කරන්න මයික් ඔන් කළා. සර් මේ පහවසර දුගන්නන්නේ ඔයාද අද අලුතෙන් ආවේ? ඔව් සර්. නම මොකද්ද? උදුලිනේ. උදුලි. රයි. උදුලි කොහෙද ඉස්කෝලේ බැටියෝ? අපි ආගිය තොරතුරු කතා කරමු ඉස්සෙල්ලා. කොහෙද ඉස්කෝලේ? අසන්නවත්ත ඉස්කෝලේ. කොහෙද? අසන්නවත්ත ඉස්කෝලේ. ඒ කොහෙද? දියුලි පිටියට අයත් තන්නේ. ඔව්. මහා මිනුවන්ගොඩ. හරි. ඒක ප්‍රාථමික ඉස්කෝලේයක්ද නැත්නම් 111 ඉස්කෝලේයක්ද 113 ඉස්කෝලේයක්ද? හරි. එතකොට අද අපි කතා කරන්නේ කී වසරද කියලා එයා ඇහුවා. අපි කතා කරන්නේ උදුලි පහේ පන්තිය තමයි කතා කරන්නේ. හැබැයි අපි ගාව තාම පහ වසරේ පෙළපොත නැහැ. මම ගෲප් එකකට නම් පහ පෙළපොත දාලා තියෙනවා. හැබැයි අනිත් අය ගාව තියෙනවද කියලා මම දන්නේ නැහැ. හරිද? ඒ නිසා අපි උදව් කරගන්නේ හතර වසරේ ඔයා ගාව දැන් තියෙන පොත. ඔයා ගාව දැන් තියෙන පොත තමයි වැඩිව අපි අරගෙන වැඩ කරන්නේ. හරි? ඒක නිසා ඔයා හතර වසරේ පෙළ පොත අරගෙන පෙරල ගන්න හරි පෙරල ගන්න 73 වෙනි පිටුව 73 වෙනි පිටුව පිටු අංකයේ 73 සර් අපි ගමේ ඇවිත් ඉන්නේ පෙරල ගත්තා හරි උදුලි
හරි පුතේ පොඩ්ඩක් ඉන්න මම ඒකට මේ වැඩක් දෙන්නම් චුට්ටක් ඉන්න පූජනී හරි පෙරලගෙන ඉවර වෙලා ඔයා ඒකේ තියනවා නේද තමන්ට ලැබෙන දේවල් වලින් අහංකාර වෙන්නේ මෝඩ අය කියලා පුංචි ඡේදය පුංචිම පුංචි ඡේදය ආනේ ඡේදය ලියලා ඉවර වෙලා ෆොටෝ එකක් ගහලා මේ අංකෙට වට්ස්ඇප් කරන්න ඕනේ සර් මම දෙනුයි ලොග් වුණේ මොකද කරන්න ඕනේ වැඩේ ඔයාගේ හතරවසර සිංහල පෙළපත අරගෙන ඒකේ 73 වෙනි පිටුවේ තියෙනවා අවසාන ඡේදය තමන්ට ලැබෙන දේවල් වලින් අහංකාර වෙන්නේ මෝඩ අය කියන ඉන්නේ ඡේදෙ ලියලා මට වට්ස්ඇප් දාන්න අද දවසෙත් අපි කතා කරන්නේ මම්බස කොටස මොකද පරිසරය අපිට කිසි ගැටලුවක් නැහැ දෙකම කරන්නේ මම නිසා තමයි මම මෙහෙම කරන්නේ ආ වෙන ගුරුවරයෙක් කරනවා නම් එහෙම කරන්නේ මම එහෙම කියලා ගණන් කරන්න යන්නේ නැහැ නේ දෙමළ කරන්න යන්නේ නැහැ ඉංග්‍රීසි කරන්න යන්නේ නැහැ මේ දෙක මම මෙහෙම කරගෙන යන්නේ ඔයාලට වැඩි දෙයක් ලබා දෙන්න ඕන නිසා හරි ඒක නිසා ඒ ඡේදෙ මට ලියලා මේ අංකෙට වට්ස්ඇප් කරන්න දැන් බලලා දැන් ඔයාගේ අඩුපාඩු කියනවා කවුද අපි ඔව් සිංහල පොතේද ලියන්නේ ඔව් සිංහල පොතේ ලියන්නේ अरे अपे मेयाट नै की हुआ ने दें मेक ने इधर पूजनी टे नै की हुआ पुत्र इन्हें पूजनी माँग मेयाट पुत्र दिन नांग मने पुत्र देसे अरे यार अपे यार अपे आलू एकुट पुत्र नै की हुआ ने यार टे बलागन ने मम्मा दान नांग कीला की हुई सर ओ सर खावा तो खावा सरे वाउगन नांगे පහවසරේ ඒවා උගන්වන්නේ ඉතින් දැන් පහවසර තමයි මේ උගන්වන්නේ පැටියෝ අපිට ඉතින් පහවසරේ පොත නැති නිසා ඔයාලා ළඟ තාම ඔයාලට පහවසරේ පොත හම්බුනේ නැති නිසා හතරවසරේ පොතේ ඔ සර් මේ ඡේදෙද ලියන්න ඕනේ සමන්ත ලැබෙන දේවල් වලින් අහංකාර වන්නේ මොකක්ද අන්න හරියන්න ඒක තමයි සර් ඔ මේ දැන් ලියන්න ඕනේ තම්මන්ට ලැබෙන දේවල් වලින් අහංකාර වෙන්න මොඩයි කියන තැන විතරද නෑ නෑ ඒ ඡේද සම්පූර්ණයෙන් ලියන්න ඕනේ හරි අපේ නැති කියලා පොලයක් විතරක් ගත්තට කමන්නෑ නේ නැත්නම් පහවසරට පොත් අලුත් පොතක ලියන්න ඕනිනේ අලුත් පොතේ ලියන්න කොළවල ලියන්න මොකටද කොළවල ඕනේ එන්න මේ ඡේදේ පොත තියන කට්ටිය මේකේ පොතෙන් බලා ගන්න නැති කට්ටිය මෙතනින් බලා ගන්න. හරි. හරි. දැන් හරි. ලියන්න. सर सर पाड़ में नमलियां डालते होंगे तो ओन नहीं पड़े होंगे हेमो ओन नहीं सर अरे ये डाला ना लिया ओ पड़े होंगे कहाँ से मैंने कर सर अरे उधर दिए ना नुसुदुसु आये थे सम्माला ढूँढना है नहीं चेदे लिया ना होंगे तो नहीं ओन नहीं चेदे ओन नहीं हेमो कोट ओन नहीं मां की पुटी के भीतर आए
ෆොටෝ එක ගහද්දි හරියට ෆොටෝ එක ගහන්න ගහලා ඔයා බලන්න ඔයාටත් කියවන්න පුළුවන්ද කියලා අපා පොත තියන අය පොතෙන් බලාගෙන ලියන්න ෆෝන් එක දිහා බලනවට වඩා ලේසිනේ හරි ෆොටෝ එකක් ගහලා මේ බෝඩ් එකේ තියෙන අංකෙට WhatsApp කරන්න හා සර් ආගෙන අමත් එක්ක එවන්න මට නැත්නම් ඔයා ගන්න බැරි වෙනවා සබෙන් නෑනේ අංකේ උතේ ලියා ගන්න 0.76යි හරිද 844යි හරිද 0.76යි 844යි 3188 සෑගේ නම මොකක්ද සම්පත්ස අම්මගේ අම්මගේ හතකින්
හරි නෙතුලි නෙතුලි හයි සර් මම පෙන්වන එක වාට දැන් පේනවද ලිය ලියලා දැම්මා හරි පුතේ මම බලන්න මොකද්ද සර් කිව්වේ එන්න දැන් පේනවද නිතුලි මේක? වාය ඔප්පු එක මම ඔයාලට පෙන්නනවා. පේනවද? රයිට්. ආ දැන් බලන්න. මෙන්න මෙතන බලන්නකො කොහොම මේ ලයන්නේ අර ඉරි කෑල්ල. මම ගහන්නේ. අවතකුණයි. මේ හල් කිරීම වැරදි පැටියෝ. හරිද? හල් කිරීම සාමාන්‍යයෙන් අපි හල් කිරීම මම ගිහිල්ලා මොනවම එන්න ඕනේ ආ දැන් සර්ට අඳින්න බෑ මේ මවුස් එකනේ සර් කරන්නේ මේ වැඩේ මම හරි මෙන්න මෙයාගේ තනි අකුර ලියන්න එපා නෙතුලි නෙතුලි මේ මේ මේක බලන්න වෙන දේවල් නෙමෙයි ආ මෙතන හල් කිරීම ඔයාගේ ඔක්කොම හල් කිරීම වැරදි හල් කිරීමේ ලකුණ වැරදි බයන්න බයන්න චුට්ටක් හදා ගන්න ඕනේ ආ බින්දුව කියනවා නේද මේ කොහොම මෙතන කියනවා නැවතීමේ තිත ඊට පස්සේ යුගල උඩුකමා වහපු තැන් ආ එහෙම තියනවා එතන නේ මම පොත බලාගෙන වාඩ වැඩේ කියන්නේ එන්නේ වාගේ අඩුපාඩු තියෙනවා අකුරු වල ප්‍රමාණාත්මක භාවයේම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ හරි හොඳයි මීට වඩා අකුරු ලොකු කරන්න හැම යන්න එපා ආ හරි කොටික හදා ගන්න බලමු අනිත් යාළුවන්ගේ උදුලි උදුලි අලුත් යාළුවා උදුලි ගොඩක් හොඳයි උදුලි. හැබැයි අපි දැන් මේ අකුරු පුංචි කරන්න ඕනේ පහ වසරට පැටියු. හරි? ඒක දැම්ම අවශ්‍යතාවයක් නැහැ. හරි? ඒක දැම්ම කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. මේ ගන්න අපි ලියාගෙන යන්න. මොකද මෙහෙම අවශ්‍ය නැහැ දැම්ම. හරි? ඔය ගන්න ඔයා ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ආ? මේක තව ටික කාලෙකින් එක හදාගමු. හරි? හා සර්. රයිට්. ඊළඟට මේ කවුද බලමු දුලංචි දුලංජි පේනවා නම් හොරයි මට මේක ලයන්න ලියලා තියෙනවා වැරදි කියලා මට පේනවා වඩ පාඩු නෑ කුරු ඔය ගන්න තියා ගන්න බඳ පහ වසරේදී ඔයිට වඩා නම් පුංචි කරොත් වැරදි ආ තාරුක එහුව කියන්නේ තාරුක තාරුක අනේ බැඩිය ෆොටෝ එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ බලන්න මේක කියවන්නේ කොහොමද මම අරයට හිමීට ගහන්න කලබල නැතුව. ආයේ වන්නම් සර්. ආ හිමීට දාන්න. මෙන්න මෙයා. කවුද මේ? මේක පේන එක්කෙනා කවුද? අකුරු වල මේ බින්දුව එහෙම නැහැ. බයන්නේ එහෙම මේ
අයිතිකාරය නම කියන්න. දේවල් වලින් එක වචනයක් නේ. ඒක නිසා මෙන්න මෙතනට ඉරි කෑල්ලක් වදින්න ඕනේ නේ. මොහොමද? අකුරු ටිකක් තව චුට්ටක් ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. දැනට ඔය ගානට ලියාගෙන යන්න අඩුපාඩුවක් නැතුව. හවසරට යනකොට තව පොඩ්ඩක් පොඩි වෙන්න ඕනේ. විමාන්සි අයෝධ්‍යා देवाल वलिन में मेतन मेम तनिये लियान्ने पापुते मेहम प्रश्न मेतन अकुरु देखा लियान अरे हुंदाय पेटियो अरे बालनो पेटियो हमोगेम बालनो अरे मनुक आव इलाट सदी मनुक मनुक අකුරු ටික මේ ගානට ලියාගෙන යා අකුරු එකට ගෑවෙන්නේ නැතුව ලියන්න මනුක හොඳේ ඔయిత වඩා පොඩි කළොත් නම් වැරදි හරි පහේ මට්ටම මේ වගේ තියෙන්නේ ඒක නිසා ඔයා ඉස්කෝලේදී ලියන්නේ මේ ගානටද පොතේ දැන් ලියන්නේ ඉස්කෝලේදී ඔව් සර් ඊට වඩා පොඩි කරන්න එහෙම එපා නෑ නෑ සර් මේ මට්ටම තමයි යන්න පොඩි ගන්නේ නෑ ටීචර් කියලා දෙන පොඩි ගන්න එපා කියලා ඔව් හල් කිරීම නම් පොඩි අවුලක් තියෙනවා හල් කිරීමේ ලකුණු अरे एक आधा गाना है ना सदिव 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 होंडा है वही गाना ले आगने यंग नस्करण ने पाकू वही गाना भी करेगा हमारे डी अरे यंग ये लंगे टें तारुक तारुक होंदाई मेन मे वगे वगे लीन तेवल वगे मन बिंदु अकूर यार बिंदु पटंगर तीन दीमें हेम पड़ी अड़पा तीन चुट्टा पड़ी कर दिन कमाकने अभी मेम बल मेनवाऊ एक बलाने को रूलाटो दंडी नम एसा लाइट कदे नीलपाटर दागन वेडकरा आसावट वागे वेडकरा पूजनी पूजनी होदाई वाणा बे पूजनी उड़ूले गैवे मैं दिमापियो आगने समहार
දැන් මේ මේ අත් අකුරු බලන්න දැන් මේ අත් අකුරු ගත්තොත් හතර වසරේ මට්ටමක් නෙමෙයි මේ තියෙන්නේ හරි සාමාන්‍යයෙන් මේ අත් අකුරු කිට්ටු කරන්නේ පහ වසර එතකොට සමහර කෙනෙක් ලියන්න පුළුවන් ආ දරුවා හතර වසරේ පන්ති දැන් හතර වසරේ පන්ති එන්නේ එයා ලියන්න ඕනේ හතර වසරේ ගානටමයි එහෙම එකක් නැහැ සමහර අය ඉන්නවා දරුවන්ව පස්සට අදිනවා රිවර්ස් කරනවා ඒ කියන්නේ තුන වසරේ ඉන්න ළමයි පහ වසරේ මට්ටමින් ලියනවා නම් ඒ ළමයාම පස්සට අදිනවා නෑ එයා පහ වසරේ ලියන්න බෑ එයාට එයා අනිවාර්යෙන් තුන වසරේ විදිහට ලියන්න ඕනි කියලා හරි දෙමාපිය දන්නවද දන්නේ නෑ 1 2 එක විදිහක් අකුරු ලියන්නේ 3 4 එක විදිහක් 5 තව විදිහක් එන්න එන්න අකුරේ ප්‍රමාණය අඩු කරනවා ආ විශාලත්වය එතකොට තුන වසරේ ඉන්න දරුවෙකුට පුළුවන් නම් පහ වසරේ විදිහට ලියන්න එයාව ඇයි අපි පස්සට අදින්නේ සමහර අය එහෙම අදිනවා ඒ නිසා ඒවට අහු වෙන්න එපා තුනේ ඉන්න කෙනෙක් හතරේ ඉන්න කෙනෙක් පහ මට්ටමට ලියනවා නම් එයාට ඒ විදිහට ලියන්න දෙන්න එච්චරයි හැබැයි එහෙමයි කියලා අකුරු වල හැඩයන් ප්‍රමාණයන් එක එක විදිහට යනවා නම් අපි ඒක හරියන්නේ නැහැ ඉන්න ශ්‍රේණියට අනුව ඒක වෙනස් කරගන්න ඕනේ හරි හරි ඔව් කවුද කතා කළේ පුතේ පූජනීය හොඳයි මේක ආ අපි මේ රූල් වල තමයි ස්කෝලේ ලියන්නේ ආ අපි බලමු කවුද කියලායි කොහොම පෙන්නන්න හරි ඔය රූල් වල තමයි ලියන්න ඕනේ හරි ඔය රූල් වල තමයි මේ රයිට් අපි ආමු තව කෙනෙක් එව්වා නේද මට දෙව්මිනි මේ මේ ගොඩක් කට්ටිය ඉන්නවා මට පොඩි පොඩි ප්‍රමාණයක් එව්වේ අනිත් අය අවශ්‍ය නැද්ද බලන්න හරි දෙව්මිනි උතේ අකුරු වල අඩුපාඩු නැහැ නමුත් මේ අකුරු ටික පුංචි වැඩින පැටියෝ මේ බලන්න මෝ යන්නේ මේ කොම්බු කොම්බුව අ චූටක් එහෙට මෙහෙට කරගත මේ මයන් එහෙම ලියලා තියනවා ගාන හරි පහ වසරේට වෙනකොට එවන් ඒ විදිහට මේ කොම්බුව එහෙම හදා ගන්නවා ඒවා හදාගමු දෙවමිනි මේ කවුද එහෙනම් මේක නම් අඩුපාඩුවක් තියනවා පුතේ මට ඒක බලන්න බෑනේ අනිත් අතට එමෙල තියෙන. පුළුවන් නම් ෆොටෝ එක අනිත් හරි අතට ගහලා එවන්නවට. ප්‍රදීප්. ඔ ප්‍රදීප් විතරයි නෑ. තව ලිව්ව එවපු නැති යාළුවෝ ඉන්නවද? හරි සර් මමත් එවනවා එවන්නේ ඉතින් මමත් එවනවා කිව්වට ආහ සර් මම එව්වා ආවේ නැනේ ආ ඉස්සෙල්ලාම පුතේ පැන්සල උල් කරගන්න ඕනේ හරියට අකුරු ගෑවිලා එකටක ආ මේ බයන්නේ එහෙම මේ රයන්න හරි රයන්න බලන්න දැක්කාම අටුස්ස මෙතන මුකුත් නැහැ ඉල්ලම නැහැ පල් කිරීම වැරදි එන්න මේ ඇල වෙලා ගිහිල්ලා තියෙනවා අර වයසක 100 කෙනෙක් වගේ ඇලට ගිහිල්ලා එහෙම වෙන්න බෑ හා හල් කිරීම මේ දයන්න ලියනකොට දයන්නේ උඩ කෑල්ල ගන්න මේ යට කෑල්ල එන්නේ නෑ හා උඩ කෑල්ලට වඩා යට කෑල්ල පොඩි ඒවා මතකේ තියෙන්න ඕනේ පියන් තව කෙනෙක් කියව අෆා අෆා කියලා මිනිස්සු කියනවා මේ ගන්න අපා ලියන්න ඊට වඩා වෙනස් කරන්න එපා
हाँ सर චුට්ටක් එහෙම හදා ගන්න තියෙනවා නමුත් ඔය ගන්නටවත් ලියන් යන්න නැත්තම් ඌට වඩා වෙනස් වුණොත් අකුරු කැත වෙයි නේ පොඩි කරන්න එපා රයිට් රයිට් මෙන්න කවුද ආ බ්ලූ කලර් එක බ්ලූ ලයිට් එකකින් වැඩ කරන එක්කෙනා අනේ මහීස ඇයි මහීස පැඩිය රූලක් කර රූලක් ලියන්නේ නැත්තේ ඔයා ඉස්කෝලේදී මෙහෙමද ලියන්නේ පුතේ महेश स्कूल में हेमंत लिया ने टीचर भाई ने अंदर ना सर कोई दिस स्कूल में पुत्र हला बांग्लादेशी महाविद्यालय कोई द कोई द हला बांग्लादेशी महाविद्यालय हला बांग्लादेशी आ हला अब तो बांग्लादेशी महाविद्यालय ने अबे हाथरवासे एक दिन रूला कर रूला क्लियर नोनी मैम पहे पहे क्या ने ताम हो याला पहे पांडी ना माइने मेनी भैया इतना तो मेसरे शिष्य तेरी ना किने ओह सर हाँ यह ना प्रश्न है ने हाँ අපි කතා කරන්න බැදී මේ හතර වසරේ දැනට හතර වසරේ ඉන්න අය තමයි දැනට මේ පන්තියේ ඉන්නේ ඔය ගන්න එහෙනම් ප්‍රශ්නයක් නෑ මේ මහේෂ හතර වසරේ අතපසුවේ ඉඳලා ආවේ මොකද පුතේ හතර වසරේ අතපසුවේ ඉඳලා ආවේ ආ ඒක හොඳයි මේ කවුද මේ මේ මම පෙන්නන්නේ කාගේද අයිතිකාරයා ප්‍රදීප් ගේ ප්‍රදීප් ගේ ප්‍රදීප් ගුප් ඉස්කෝලේ 5 වසරේද ඉන්නේ මේ සැරේ ශිෂ්‍යත්ව දින කෙනෙක්ද නෑ සර් 4 ආ දැන් 4 ඇයි ප්‍රදීප් රූලක් කර රූලක් කියන්නේ නැත්තේ මෙහෙමද ලියන්න කියන්නේ ඉස්කෝලේ ඔව් අපේ වන්දිය ගැටිය ඔක්කොම ලියනවා මැඩම් කියන්නේ මොකද්ද අපේ වන්දිය ගැටිය ඔක්කොම ලියනවා මැඩම් කිව්වේ හා හා කොහෙද ඉස්කෝලේ සර්ණදීප ඇහුනේ සර්ණදීප කොහෙද කොහෙද අධිකාරියම තියෙන්නේ මොකද්ද සර් අධිකාරිකමලු තියන්නේ ආ අධිකාරිකම ඒ කොහෙද පුතේ හගුරන් කැත හා හා සාමාන්‍යයෙන් අපි හතර වසරේ දැන් ඔයාටම වෙන්නේ නැති මෙතන දරුවෝ ගොඩාක් හිටියා ඉන්නවා සියලු දෙනා ලියන්නේ රූලක් කර රූලක් පහ වසරේ පුතා විතරයි ලියලා තිබ්බේ ඒක පහ වසරේ ලියන විදිහනේ එන්න මේක මල් මුකාගේද කියලා මේ බලන්න රූලක් කර රූලක් අපි ලියන්නේ සාමාන්‍යයෙන් සියත් සියත් හොඳයි තව චුට්ටක් හදා ගන්න දේවල් තියෙනවා හැබැයි සියත් ගොඩක් හොඳයි අපිට ඒක අඩුපාඩුවක් විදිහට දකින්න දේවල් නැතිම තරම් අපි බලමු ඉස්සරහට යන්න හරි ලොක් ගැටලුවක් නැහැ පුතේ සියත්ගේ හරි හැමෝම වගේ වුණනේ නේද එහෙනම් ඔය කියපු අඩුපාඩුත් එක්ක අපි ඊළඟ එක ලියමු. හරිද? කම්මැලි යන්නත් එක්ක. අපි මෙහෙම කරමු. කම්මැලි යන්නත් එක්ක අපි කෙනෙක්ගේ සින්දුවක් අහලා එමු අලුතෙන් ආපු උදුලිගේ. සර්. ආ. සර් මම මනුක මම කතාවක් කරන්නද? හරි මනුකේ කතාව ඊළඟට අහමු අපි අලුත් යාළුවාගෙන් සින්දුව අහලා එමු. සම්මේ දැන් මුලදී බලමු. මයික් ඕෆ් කරගන්න ප්‍රදීප්. ආඩු. ප්‍රදීප්. රයිට්. උදුලි කියන්නේ සින්දුව. පොතක් බලාගෙනද කියන්න හදන්නේ? ටීචර් සර් පොතේ තියෙන එකක් කියන්නද බලන්න නැතුව? ආ ඔයා කැමති එකක් කියන්නකෝ.
mane khal hadavil salayehi pipini vahal mal ratata pipena mal punji mal api vemu mal kekulu etidesa kiyannonida aa eti pote eti nassanai api me menu ekage kathawa hama kawuda ඉතින් මේ කුරුළු අම්මයි තාත්තයි හැමදාම උදෑසනින්ම ආහාර සොයන්න වනාන්තරයේ ඈතට පියාඹලා යනවා. ඉතින් මේ කුරුළු අම්මයි තාත්තයි මේ කුරුළු පැටියට අවවාද කරා මේ වනාන්තරයේ ඔයා තනියම ඉගිලෙන්න එපා කියලා. ඉතින් දවසක් කුරුළු අම්මයි තාත්තයි කෑම සොයාගෙන යනකොට පුංචි කුරුළු පැටියට හිතුණා මේ වනාන්තරයේ කොච්චර රස නැතිද කියලා. ඊට පස්සේ ආ වනාන්තරේ ඉගිලිලා යන්න හිතුවා. ඊට පස්සේ ඉගිලිලා යනකොට එයා තාම එන්නේ යගේ සටුවලට මහන්සිය දෙන්නා වැඩි. එයාගේ සටුවලට මහන්සිය වැඩි. ඉන්නේ එයා අත්තක ඊට පස්සේ හිමින් පල්ලියට ගිහලා උඩට යන්න බැලුවා. ඊට පස්සේ ඒ විදිහටම යන් දැල කඩ අහුණා. ඊට පස්සේ ඒ දැලේ අහුණ ගමන් එයා හයියෙන් අඩාගත්තා. ඊට පස්සේ එයාට තේරුණා අම්මයි තාත්තයි මොකද එයාට කිව්වේ කියලා. හැම සොයාගෙන යන අම්මයි තාත්තයි දැක මේ කුරුළු පැටිය හිර වෙලා ඉන්නා. කුරුළු අම්මටයි කුරුළු තාත්තටයි මුන්දටම තරහයි. එයි පුතා කියපු අවවාද පිළිගත්තේ නැති හින්දානේ. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා එයාලගේ හොටේ ඒ දැල කපලා කුරුළු පැටියාව ගෙදර අරගෙන ගියා. ඊට පස්සේ කුරුළු පැටියා කවදාවත් අම්මයි තාත්තයි කියනකම් කූඩුවෙන් හෙල්ලුනේවත් නැහැ. Right, good. හොඳයි. ආවට අපි අක්කුණියක් ගාම ලස්සන කතාවක් කිව්වා අපිට නේද? හරි. ලස්සනයි වැඩිව. ආ අපි ආගේ හැකියාව අපි අගේ කරනවා. ආ මං එඳ සිත්යක් පෙන්වන්නද? අපි එක ඊළඟ වෙලාවේ බලමු අපි ඊළඟ වැඩේ කරා පෙන්නන්නකෝ ළඟ තියෙනවනේ නේ පෙන්නන්න ෂා කවුද මේ ඔයාද අක්කද නංගිද කවුද අම්මද ටීචර්ද නෑ ඉතලා ඇන්දසේ ආහා කවුද කවුද ඉතලා ඇන්දසේ ආ ඉතලා රයිට් රයිට් ලස්සනයි අපේ මැදේ චිත්‍රපටයක් කරන්න පුළුවන් නේද? right. මයි ළඟ ඉන්නේ කවුද? අක්කද අයියාද නංගිද? අක්කා. ආ right. අක්කා ගිය වසරේද? 8 වසරේ අයිලන්ඩ් කොලෙජ් එකේමයි ඉන්නේ. ආ right. එහෙනම් අද අක්කට ක්ලාසස් නැද්ද? පන්තියේ ඉවරුනේ. ආ එහෙමද තිබිලා ඉවරුනේ. හරි. එහෙනම් හරි පුතේ. එහෙනම් දෙන්නටම සුබපතන අයිලන්ඩ් ඉන්න ආයතනයට ආපු ඔයාලා දෙන්නටම අපි යන්නේ ඊළඟ වැඩේ කරන්න. ඊළඟ වැඩේත් අඩුපාඩුවක් නැතුව දැන් ඔයාලට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙනම් මේකට කරන්න තියෙන්නේ gedare ඉඳන් හැමදාම ඒ කියන්නේ ඉන්න හැම දවසකම අපි පිටපත් ලිවීමක් ලියන්න ඕනේ අත්අකුරු අඩුපාඩු තියන අය. හරි. එතකොට අපිට ඒක හදාගන්න පුළුවන්. ඒක අම්මා කිව්වත් තාත්තා කිව්වත් නැත්නම් තමන් ඔමනාවෙන් ඒක කරනවා නම් පුළුවන්. ඊළඟ කාරණේ තමයි සමහර අය දෙමව්පියන් අනේ ඕනේ නැහැ කියලා ඉවර වෙලා මේ අම්මට කෑ ගහලා තාත්තට කෑ ගහලා නිකන් ඉන්නවනේ. තාත්තලා සමහර අය ගොඩක් අය කෑ ගහන්නේ නැහැ අම්මට තමයි කෑ ගහන්නේ නැහැ නේද? එහෙම කෑ ගහලා ලියන්නේ නැතුව ඉන්න කම්මැලි කමට. ලියන එක එපා වෙලා ලියන්න වෙයි. එහෙම වුණොත් නම් බැරි වෙනවා වැඩේ කරගන්න. ඉතින් එහෙමනම් අද අපි ලිවීම මෙතනින් නවත්තලා අපි අසාලිවීම ලියලා ක්ලාස් එක නවත්තමු. එහෙනම් අසාලිවීම ලියන්න ඔයාගේ පොතේ 1 ඉඳලා 10ට අංක දාගන්න.
එකේ ඉඳලා 10ට අංක දාගන්න. සර් අසාලීම කියලා ලියන්නද? ඔව් ලියන්න කමක් නැහැ. සර් හැමෝම ලියන්නේ නේද? ආ පුතේ. සර් අර ඊයේ තිබුණානේ 12 වෙනිදාට. කොට ඉන්න දෙන්නෙක් එක එක සැරේ කතා කරන්න එපා. ඔව්. ගණිත පන්තියක් තිබුණානේ එදා 12 මාර්ට් එක රෙකෝඩින් එක වන්නක මට එන්න බැරි වුණා ටීචර්. හා හා හා. හරි, දාවි පුතේ. ඒක මම නෙමෙයි කරන්නේ. සර් ඒකේ මව්බස කියලා නෑ බෑ දාල් තිබුණේ. හරි හරි. මේ ආයතනෙන් දාන්න පුතේ. ඒක මම දාන එකක් නෙමෙයි. ආයතනේ අනිවාර්යෙන් දාවි පුතේ. ඒක කරාවේ. හරි, අනිත් එක්ක නංගි ප්‍රශ්න මොකද්ද? උදුලිගේ. සර් අසාලිවීම කියලා ලියන්න ඕයි නේද හැමෝම? ඔව් ඔව් අසාලිවීම කියලා ලියලා එක් රූලක් අර රූලක් 1 2 3 කියලා දාගන්න 10ට යනකම් අලුත් තින්දා කිව්වේ. හරි දාගන්නකම් මම මෙහෙම කියන්නම්. අපි මම විශ්වාස කරනවා ලංකාවේ හොඳම ප්‍රාථමික ඇකඩමිය මේක තමයි කියලා. ආයතනය, අයිලර්නින් ආයතනය ඔයාලට පහවසරයි කියන්නේ ලබන අවුරුද්දේ පන්දම් පහවසර යන පන්තිය. මොකද හැමදාම විෂයන් පහ ආවරණය කරනවා දවසේ 8:00 ඉඳලා sorry 8 ඉඳලා 9:00 වෙනකම් පැය 1:00 ගානේ හැමදාම විෂයන් ටික කරනවා. ඒ වගේම විෂයන් ටිකත් එක්ක මුදල ගත්තොත් බොහොම අඩු මුදලක්. ඒක නිසා අඩු මුදලකට වැඩි වැඩ ටිකක් කරගන්න ඉන්න පුළුවන් තැන. ඒක නිසා මෙතනට යාළුව සම්බන්ධ කරන්න කතා කරන්න ඒ වගේම ලබන මාසෙ ඔබ ජොයින් වෙන්න මුදල් ගෙවලා සම්බන්ධ වෙන්න කෙනෙක් ඉල්ලීමක් කරනවා එහෙනම් අසාලිවීම පටන් ගමු සර් සාමාන්‍යයෙන් අසාලිවීම දෙනකොට ඔව් හරි කැමරාව ඔෆ් කරනවා සර්ගේ හරි ලියන්න පළවෙනි එක පඬිතුමා පඬිතුමා ඊළඟ වචනේ මහෞෂධ සර් දෙවෙනි වචනේ මොකක්ද මහෞෂධ මහෞෂධ නේ හරි මහෞෂධ අංක දෙක ඊළඟට පණිවිඩ අංක තුන පණිවිඩ ඊළඟ එක කැඳ හැලිය කැඳ හැලිය ඊළඟට අංග පහ පස්තාව පිරුළු මොකද්ද ඒ පස්තාව පිරුළු ලිව්වස හරි නිසල් එකක් ටයිම් කියලා දෙන්නම් ගන්න පස්තාව පිරුළු
ඊළඟ එක හැඹිලිය හැඹිලිය හැඹිලියද නෑ නෑ අපෝ එහෙම වචන කියන්න එපා හැඹිලිය ඉනේ තියෙන ලිය හැඹිලිය නොවේ දෝ කියලා තියෙන තේරවිල්ල ඇතිලිය නේද සර් හැඹිලිය හැඹිලිය සර් හැඹිලියද හැඹිලිය හැඹිලිය ගෙදර තිබෙන ලිය ඇතිලිය නොවේ ඊළඟ එක කඩමණ්ඩිය පූජනී කඩමණ්ඩිය කඩමණ්ඩිය ඊළඟට සමනොල 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 सर सर सामान नोट पास से क्यों हुआ था नहीं 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 तन केला की ये ने आटा है नाम भी नहीं है का अंक नाम ही पिया गेट पेल पिया गेट पेल सर ओके ये साथी अली हुआ नहीं ये एक प्रश्न है පිය ගැට පෙළ ඒවා මතක් කරන්න එපා එහා පැත්ත පෙළලා බලා දිත කරන්නේ ගොල් පිය ගැට පෙළ ඊළඟට අවසාන එක රාජධානිය රාජධානිය राजधानी පස්තාව පිරුළු අංක 6 හැඹිලිය හැඹිලිය ඊට පස්සේ අංක 7 කඩමණ්ඩිය අංක 8 සමනොල අංක 9 පියකට පෙළ ඔව් අංක 6 හැඹිලිය නේද ඔව් හැඹිලිය අංක 9 පියකට පෙළ අංක 10 රාජධානිය සර් ඔව් සර් තුන්වැනි එක පණිවිඩද නැත්නම් පණිවිඩද පණිවිඩ හරි පණිවිඩ රයිට් එනම් බලමු උදුලි හරිද සර් තුන්වැනි එකේ පණිවිඩ පණිවිඩ කියන එකට
අගට පණි ය ය යදෙන්නේ නැහනේ නෑ නෑ ය නෑ පණිවිද හරි සර් රයිට් මේ පඬිතුමා සංඥක ලියන්න මහෝෂද වෙන්න මූර්තිදේශ මහ ප්‍රාණද පණිවිද හොඳේ මූර්තිද ලියන්න කැඳ සංඥකද පැලිය මූර්තිද ලියන්න වචන දෙකක් මොන පස් मुर्दे මූර්ද ජලු මෙන හැමිලිය සංඥක ලියන්න හොඳේ ඊට පස්සේ කඩ මණ්ඩිය කඩ වෙනම මණ්ඩිය වෙනම මූර්දෙන් අල්ලා යන්න සමනොල මෙන්න ල මූර්දෙන් පිය ගැට වෙන අකුරු තුනක් ල මූර්දෙන් සෝරි අකුරු නේ වචන තුනක් ල මූර්දෙන් ඊළඟට රාජධානිය මහා ප්‍රාණ දාය लकड़ मामे के किनारे यहाँ गने याना वाँ माही शर की है देर बैंकबॉक्स से कर दा माँ और खादा मामी शर खादा मामी दिलासे ना दे ओ ओ खादा वेना में मांडी है वेना में ලකුණු දාන්න මට තාරුක hina වෙන්න නෙමෙයි ලකුණු එවන්න මට chat box එකට ආ කියන්න තාරුක නැත්තා නමයි ඉත මොකද්ද වැරදුනේ උදුලි කීයද ලකුණු पूजनी किया था लखनु नीलांगा दाहें दाहयाई मेनुका दाहें दाहयाई साजीव दाहें दाहयाई दाहें सेमन दाहें नमयाई अरे दुलांजी दाहें दाहयाई ओ सर सर मत किया ने मेनु मेनू का किया ना मागे ना मेनू का नहीं मानू का आ मानू का सॉरी सॉरी सासिंदु निम्सर दहायें दहायाई महेशा दहायें हाताई उदुली दहायें पहाई मगर दाडू ने हाँ सियात दहायें नामे आई सदियु दहायें दहायाई हरे आ ना तेरे भी लगती है मुझे भी लगने क्या रहा यार मुझे अरे देंगा हाँ किन्हें देंगा हाँ किन्हें हाँ नहीं तारुक है ऐ में कार्डर कराने से थे हरी आई थी कारण देने पे आगे हरी माइक के का कौन मिला तारुक है अरे तेरे भी लग क्या ना तो सर इनेति बेन लिया तोरा एवापन किधरति बेन लिया तोरा एवापन गासेति बेन लिया तोरा एवापन अतुवगतीयन लिया तोरा एवापन अरे कौन तोर ले वानी सर मानु का हाँ असल तक यान नोड़ है भाई कभी है इन्हें तिबेनलिया हैंबलिया नोवेदो गेदर तिबेनलिया नैबिलिया नोवेदो गासे तिबेन
ලිය හෙරලිය නොවේදෝ අතුවාගති බැනලිය අර නොවේදෝ මනුක වැරදි සර් මම කියන්නද ඉන්නපඩියෝ මනුක වැරදි නෑඹිලිය නෙමෙයි ඇතිලිය හරි එහෙනම් මේක තෝරන්න ඉගෙනුම ලබන සල තෝරා එවන්නේ සිතුවම් අඳින සල තෝරා එවන්නේ අපුලියන සල තෝරා එවන්නේ රතුන් විසු සල තෝරා මනුක කියන්නද මම අපි උදුලිකෙන් අහමුකෝ ඉගෙනුම ලබන සල පාසල නොවේදෝ අනික මතක නැහැ දෙවනි සාර මනන්ද අපාගෙන් අපි අහමු එන අපා අපාගෙන් අහනවා අපි කියන අපා ඉගෙනුම ලබන සල පාසල නොවේදෝ සිතුවම් මදින සල පින්සල නොවේදෝ අකුරු ලියන සල පැන්සල නොවේදෝ රජුන් විසුරු සල රාජසල නොවේදෝ ඉගෙනුම ලබන සල පාසල නොවේදෝ සිතුවම් අඳින සල පැන්සල නොවේදෝ අකුරු ලියන සල නෑ සෝරි සිතුවම් අඳින සල පින්සල නොවේදෝ අකුරු ලියන සල පැන්සල නොවේදෝ රතුන් විසූ සල වාසල නොවේදෝ ආ අන්න එහෙමයි හරි රජුන් විසූ සල වාසල නොවේදෝ වාසල කියලා තමයි සමනි රජතුමාගේ මාලිගාව එහෙම හඳුන්වනවා හරි මෙන්න මේ වාගේ තව ලස්සන කවියකින් විරුද්ධවක් කියන අවස්ථාව දෙන්න පුළුවන් sorry මේ තේරවිල්ලක් කියන කාටරි අවස්ථාව දෙන්න පුළුවන් කවුද දන්නේ සර් මනුක ආ කියන්නක බලන්න මනුක ගෞරවෙල් කියන්නද සර් ඈ එහෙම නෙමෙයි කවියෙන් තියෙන එකක් කියන්න महावली पिसिन्ना तोरा एवापन दिगंबर राजा तोरा एवापन අලුත් එකක් ඕනේ පැටි අලුත් එකක් අලුත්යෙන් කවියෙන් යන තේරවිල්ල ඔව් කවුද දන්නේ අපා කියව බලන්න පූජනී හරි එහෙම එකක් සදිව් හොයාගන්න රයිට් හරි දැන් ආස් මනුක කියන්නද ආපහු මොකද්ද සර් පොතේ තියෙන එක නෙමෙයි වෙන එක හා කවියෙන් කියන්න ඕනේ මේ ගස මුල තටු දෙකක් ආවයි ජය දෙන්නට හඳ මැඩි තටු දෙකක් ආවයි ඉගිලෙන්නට මුදුනේ මලක් පිපුණයි රුව විහි දෙන්නට මෙතුන් ඵලේ තෝරා කියන්නට ගස මුල තටු පොර කටු දෙක නොවේදෝ කඳ මැද තටු ඉගිලෙන තටු නොවේදෝ මුදුනේ පිපුණු මල කර මල නොවේදෝ කුකුලන් මෙතුන් පද බැදුනා නොවේදෝ රයිට් හරි අපි අදට ක්ලාසස් එක මම නතර කරනවා මේ වෙලාවට මොකද අද මම බලාපොරොත්තු වෙච්ච වැඩ ටික ඉවර කරගත්තා. හරි කාට හරි කියන්න පුළුවන් පොඩි වෙලාවක් තියෙනවනේ තව කියලා. නමුත් වැඩ ප්‍රාමෝ ඉවරයි. මේක මව්බස් පන්තියේ තියෙනවද?
නැහැ වැඩියෝ ඒක වෙනුවෙන් තමයි මම එදා කවද්ද ඊයේ නේ ඊයේ ක්ලාස් එක කළේ හෙට දවසේ ක්ලාසස් නැහැ ආ හරි සර් ඒකේ හතර පහ පන්ති කිසිවක් පැවැත්වෙන්නේ නැහැ හෙට දවසේ ඒ වෙනුවෙන් තමයි ඊයේ දවසේ ක්ලාසස් එක පැවැත්වුවේ ඊළඟට මතක් කරන්න තියෙන්නේ මම අකුරු වල අඩුපාඩු හැදුවා අකුරු අඩුපාඩු කිව්වා හැබැයි කවුරුවත් තව ගුරුවරයෙක්ව පහත් කරන්නවත් පහලට දාලා ඔයාලගේ ඉස්කෝලේ ප්‍රසර්ටිචවත් පහත් දාලා දෙමෙයි මම කතා කරන්නේ පුතේ ගුරුවරයෙකුට උගන්වන්න තියෙනවා පොත ගුරුවත් පොත කියලා සිලබස් එකක් තියෙනවා ඒ පොතට අනුව තමයි මම කතා කරන්නේ නැතුව වෙන එක එක කෙනාගේ මත මතාන්තර අනුව නෙමෙයි ඒක නිසා මම මේකේ ඔයාලගේ දැක් අඩුපාඩු කිව්වා ඒක හදාගෙන ඉස්සරහට යමු ඉස්සරහට ගිහිල්ලා සාර්ථකව ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයේ මම විශ්වාස කරනවා රටේ සාමාන්‍ය තත්ත්වයේ පැවතුමත් ලබන අවුරුද්දේ දෙසැම්බර් වගේ වෙනකොට ඔයාගේ විභාගේ තියෙනවා හරි ඒක නිසා ඒකට අපි අනිවාර්යෙන් සූදානම් වෙන්න ඕනේ ඒකට සිංගල කොටස සහ පරිසරයේ කොටසෙන් දක්වන සහයෝගය මම උපරිමයෙන් දක්වනවා ඒ වගේම ආයතනයේ අනිත් ගුරුවරු තුන්දෙනා ගණිතය මව මේ ඉංග්‍රීසි සහ දෙමළ විෂයන් ටික ඔයාලට ආවරණය කරලා දෙනවා ඉතින් ආරාධනා කරන්නේ යාළුවන්ට එක්ක එකතු වෙන්න වෙනස් විදිය පන්තියක් මේක මොකද අඩුම මුදලකට වැඩි වැඩ කොටසක් කරගෙන යන්න පුළුවන් පන්ති ඉතින් නිබන්ධන ටික දැන් සූදානම් දැන් ලැබෙන්න පුළුවන් හැමදාම කියන නිබන්ධන කෝ කියලා නෑ නිබන්ධන ටික ලැබෙනවා පුතේ සර් ටික කාර්ය බහුල වුණා මේ දවස් ටික අවුරුද්දේ අවසාන දවස් ටික මේක ඉවර කරගන්න ඕනේ වැඩ කොටස් ටිකක් තියෙනවා ඒ ටික නිසාවෙන් කාර්ය බහුල වුණා නිබන්ධන ටික මම ටික ටික දානවා දැන් ගෲප් වලට ලැබෙවි නිබන්ධන ටික ඒ ටික print කරලා ලබන සතියේ බ්‍රහස්පතින්දා සිකුරාද දවස් වල වෙනකොට කරගෙන යන ළඟට අරගන්න කාලය තියෙනවා ඔයාලා ඉතින් ආයේ උදා වෙන්නේ අලුත් අවුරුද්දා ඒ උදා වෙන අලුත් අවුරුද්ද ඔයාලගේ බලාපොරොත්තු සියල්ල ප්‍රසිද්ධ වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා සර් අවුරුද්දට කලින් ප්‍රාර්ථනා කරනවා හැමෝම පරිස්සමෙන් ඉන්න සුබ නවවසරක් සර් ඔව් අවුරුද්දට කියලා විශේෂයෙන් සුබ නවවසරක් සර් අහගෙන අහන්න අනවශ්‍ය විදිහට ප්‍රීතිමත් වෙන්න යන්න එපා එහෙම වුණොත් අපේ සතුට නැති වෙන්න පුළුවන් ඒක නිසා හැමෝම පරිස්සමෙන් අපි වැඩ කටයුතු කරගෙන යමු එහෙනම් ඔයාලටත් ඔයාලගේ ගෙදර අයටත් සියලු දෙනාටත් පවුලේ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා සර් ප්‍රාර්ථනා කරනවා සර් එහෙනම් නවතිනවා හැමෝටම සුබම සුබ රාත්‍රියක් වේවා ආයුබෝවන් පුතේ දරුවන් සරණයි I born, sir. I born, sir. I born, sir. I born, sir.